ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මාත් විශ්වයි පේශල අපි තුන් දෙනාම පහුගිය කාලේ වෙන්නේ විවිධ වීඩියෝස් දැම්මා මේ රටේ පවතින වාතාවරණය ගැන සඳහන් කරලා. ඉතින් අද අපි තුන් දෙනාම තීරණය කර අලුත් අදහසක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා. මොකද අපි පහුගිය කාලේ එක දිගටම කිව්වා ඉස්පුල්ලා විශාන් බද්රුදීන් අසාත් සාර්ජා මුජිබිර් රහමාන් මේගොල්ලොන්ට මේ දේශපාලන ඡන්ද 6000ක් කරගෙන මේ පත් වෙලා අපි කට්ටියට තීරණය කරන්න බෑ ජාතික ආරක්ෂාව මේක ඒ නිලධාරීන්ට දෙන්න කියලා. නමුත් මේ කවුරුත් අපගේ හමුට ඇහුම්කන් දෙන්නේ නෑ. එහෙම තත්ත්වයක් තුළ ඔයගොල්ලොන් අපිට ලොකු ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔව් පැහැදිලිව කියන්නම්. දැන් මේ වෙලාවේ ඇත්තටම ගෑන් අයියා ඒක ප්‍රේෂල අපි හැමෝම දන්න දෙයක් තමයි. දැන් මේ මිනිස්සු ඇත්තටම මේ දේවල් වලට සම්බන්ධයි, මේ ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රශ්න වලට සම්බන්ධයි කියලා සාධක උදාහරණ සාක්ෂි සහිතව Facebook එකේ අපි ඡායාරූප වීඩියෝ දකින්දි මේ මිනිස්සුන් අතරංගුවට ගන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේ ඒක අතරංගුවට නොගන්නේ සිංහල පාලකයෝ වීම හරි ඛේදජනක තත්ත්වයක්. ඒ කියන්නේ අපි ගැන අපේ සිංහල ජාතිය ගැන අපි ගැන හිතන්න මිනිහෙක් නැතිවීම පිළිබඳ ඇත්තටම ලොකු කනගාටුවක් තියෙනවා. ඉල්ලන්නේ දැන් අපි කණ්ඩායමක් විදිහට අපි තුන් දෙනා දෙක තුන මිනිස්සු වීඩියෝ එකක් කරන්න යුතුවේ. Facebook කියන්නේ අද වෙද්දි ලංකාවේ ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණයක් Facebook එකේ ඉන්නවා. එතකොට පහුගිය කාලේ ආණ්ඩු පෙරලංග ආණ්ඩු හදන්න Facebook එක පාවිච්චි කළා. එතකොට මොකක් හරි රටේ හයියෙන් අකුණක් ගැහුවා ජනාධිපතිවරයා ඉස්ලාම ස්ටොප් කරන්න Facebook එකේ. ඒ කියන්නේ පැහැදිලිවම දන්නවා Facebook කියන්නේ ලොකු අවියක් කියන එක. අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ තනි තනියම වශයෙන් හෝ කණ්ඩායමක් වශයෙන් හෝ මේ ත්‍රස්තවාදයට අන්තවාදයට ජාතිවාදයට උඩගෙඩි පෝෂණය කරපු ශාන් බදුදීන්ල අසාත් සාහිල්ල මුජිබ රවමාන්ල කිස්මුල්ලල මේ මිනිස්සුන් අත්අඩංගුවට ගන්න කියන ඒ බලපෑම Facebook එක තරම් මේකේ වීඩියෝ එකකින් කරන්න මේක බේසික් ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ගේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා අපි වෙන වෙනමත් කිව්වා. දැන් අපි කියනවා මොකද අපිට තියෙන්නේ අපේ රට සම්බන්ධ ප්‍රශ්න. ඒකයි අපිට නැතුව පෞද්ගලික ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ අපි ජාතියක් විදිහට අපිට මේ රට විතරයි තියෙන්නේ. අද වෙනකොට අපිට සියලුම විශ්වාස නැති වෙලා දෙනවා ඒ සියලුම දෙනාගේ සම්බන්ධව අර දොස්තරත් එක්කම විශ්ව. පැහැදිලි. එතකොට ඒ සම්බන්ධව අපිට ලොකු බයක් තියෙනවා. මේක නැදලි ඒ කොල්ලෝ කියලා කන්නවත් බය නැහැ. දැන් ගෑනවා ඒ කියන්නේ දොස්තර මේ පැත්තෙන් 4000ක් වඳ කරද්දි තාම මේ පරීක්ෂණ මට බලු මොකද්ද වෙන්නේ කියලා 4000ක් වඳ කරද්දි අර පැත්තෙන් එක මිනිස්සෙක් ගෑනු 4 දෙනෙක් තියාගෙන ළමයි 28කුත් හදලා. ඔව්. ඒක මේක මාස්ටර් ප්ලෑන් එකක්. ඔව්. හරිද? ඒක මේවට බලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇයි රටේ තියෙන එක නීතියක් ඇතුළේ එක මිනිස්සෙක් කොහොමද ගෑනු 4ක් තියාගන්නේ? මට දකින්න මම ඔයගොල්ලොත් දකින්න ඇති මේක සම්පූර්ණ පැහැදිලිව පේන දෙයක් මුළු ලෝකෙටම මේ ඉස්ලාම් අන්තවාදීන් කියන එක තර්ජනයක් වෙලා තියෙන්නේ. අද අපි පහුගිය කාලේ දැක්කනේ පංශේ ඉස්ලාම් ප්‍රදේශයකට පොලිසිය ඇතුල් වෙන වෙලාවේදී ඒ පහර දීම ඉස්ලාම් අන්තවාදීන්ගේ ඒ වගේ මේක ව්‍යාප්ත වෙලා තියෙන එක නිසා දැන් අපි මේක මේ දල්ලෙන් කඩන්න ඕන තැන දල්ලෙන් කඩලා නැහැ. දැන් මේක අපිටත් ලොකු පිළිකාවක් වෙලා තියෙන නමුත් දැන් මේක ලොකු තවමත් ගලව ගන්න පුළුවන්. තවමත් ගලව ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ තියෙන විරෝධතාවයේ තමන්ගේ Facebook account එක හරහා අඩුම ගානේ live එකක් හරි video එකක් හරි කරලා දාන්න මැලිකමක් තියෙනවා නම් අඩුම ගානේ post එකක් විදිහට දාන්න අපේ ඉල්ලීම නම් තියෙන්නේ. ගොඩක් අපේ ගොඩක් Facebook එකේ ඉන්න කවුරුනේ අපේ ආගම ගැන අපේ තරුණ පරම්පරාව හැමෝගෙම ඒ විරෝධයක් ටිකක් තියෙනවා විශ්ව මොකද වෙනවා ඒක දාන්න මේව දාන්න කියලා ඒක ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ තනියම කරන්න බැරි නයි මේක තුන් දෙනෙක් එකතු වෙන නැත්නම් යාළු ටික එකතු වෙලා නැහැ දැටි ටික එකතු වෙලා තමන්ගේ වැඩ කරන ආයතනයේ සේවකයෝ ටික එකතු වෙලා ව්‍යාපාරික ස්ථානයේ කට් එකතු වෙලා මේ විදිහට Facebook එකක් දාලා මෙන්න මේ ජාතිවාදී මේ අන්තවාදී මේ රට නැති කරලා මේ සිංහල අපේ රට අල්ල ගන්න උත්සාහ කරන මේ වැරදිකාරයෝ ටික අත්අඩංගුවට ගන්න කියන බලපෑම රජයට අනිවාර්යෙන් කරන්න. ඒකයි මේ රජේ මේ ඇමතිවරුන්ට බැරි වෙලා තියෙනවා කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් කියන එක. ඒක හයියෙන් ඇහෙන්න කියන්න මොකද ලක්ෂ 60ක් එකපාර මේක සිංහල බෞද්ධ රටක් මේක රට තියන්න එපයි කියලා FB එක හරහා කියනකොට ඒ බලපෑම ඔයගොල්ලෝ දෙන්න ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ හයිය තියෙනවා. අපිත් මේ කතා කරන්නේ ඔයගොල්ලෝගේ තියෙන හයිය නිකන්. හැබැයි අනිවාර්යෙන්ම ඒ නිසා අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ කතා කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි අපිට තියෙන මේ රට අපේ සියලුම දෙනා වෙනුවෙන් විශ්ෂය කියන්නේ අපේ මුළු රටම සිංහල ජාතිය වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මේක අපි හදා ගන්න මොකද අපි තුන් දෙනාම අපිට දරුවෝ ඉන්නවා. අපි මේ දරුවෝ රටේ මේ ජීවත් වෙන්න ඕනේ. ඒ දරුවන්ට අනාගතයක් තියෙනවා. එහෙනම් අපි කතා කරන්නේ අපේ රට වෙනුවෙන්. අපි දන්නවා ඔබට ඒ වගේ පැහැදිලි ප්‍රශ්න තියෙනවා. අපි ඔබට දරුවෝ ඉන්නවා. ඔබත් හිතන ඔබේ දරුවන්ගේ අනාගතය ගැන. ඒ නිසා මේ වැරදිකාරව අත්අඩංගුවට අරගෙන මෙයාට දඬුවම් දෙන්න කියන බලපෑම ඔබත් වීඩියෝ එකකින් කරන්න කියලා අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සිල්නාගෙන ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර
අපව සබස්ක්‍රයිප් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.